අදූරදර්ශී පාලකයෝ වසර 1 හමාරක් තිස්සේ මේ කොවිඩ් වසංගතය ලංකාවට කැඳාගත්තට පස්සේ ළමයින්ට පාසල් නැතුව තිබ්බා දෙමාපියොත් ගුරුවරුත් ඔවුන්ගේ ස්වේච්ඡාවෙන් තමාගේ අතේ තිබුණු මුදල් වියදම් කරගෙන ළමයින්ට ඔන්ලයින් තාක්ෂණයකට අධ්‍යාපන කටයුතු කරගෙන ගියා මේ වසර 1 හමාරක් තිස්සේ පාසල් අධ්‍යාපනයේ අහිමි වූ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරන්නයි තමන් කතරේ ගැසූ පාලකයන්ට බල නොකරන ජනතාව අද පාරට බැහැලා ළමයි ලව්වා බෝට්ටු උස්සගෙන ගුරුවරුන්ට උගන්වන්න කියන ආයෝජනය කරනවා මං අහන්නේ මේ රටේ ජනතාවට ලැජ්ජාවක් නැද්ද තමන්ට උගන්වපු ගුරුවරුන්ට එරෙහි වෙන්න ළමයි පොළඹවන එක ලෝකේ අධ්‍යාපනය සඳහා මූලික වශයෙන්ම මුදල් වියදම් කරනවා උගත් ධනවත් බුද්ධිමතුන් තමන්ගේ නියෝජිතයන් වශයෙන් පත් කරගත් ආණ්ඩුවල නමුත් ලංකාවේ නූගත් තක්කඩි දේශපාලකයන් පත් කරගන්නා ඒ වගේම තක්කඩි ජනතාවක් හැම වෙලාවෙම තමාගේ ආත්මార్థය උදෙසා කටයුතු කරනවා ලෝකේ මානව සම්පත දිනු කළ හැක්කේ ගුරුවරුන්ට පමණයි ඔවුන් ලබාගත් දැනුම ළමයින්ට ලබා දෙමින් ඔවුන්ගේ අධ්‍යක්ීම් ළමයින් සමග මුසු කරගනිමින් ලබා දෙන අධ්‍යාපනය තුලින් පමණයි රටක මානව සම්පතක් ඉදිරියට ගෙන යන්න පුළුවන් රටක මානව සම්පත ඉදිරියට ගෙන යන්න ඇති ආකාරය නොදත් පාලකයන් ඔවුන්ට හිතූ මනාසේ රටේ සම්පත් ධන සම්පත් රටේ තියලුම දේවල් තමන්ගේ පරිභෝජනයේ තමාගේ දෙමාපියන්ගෙන් ලද උරුමයක් හැටියට වියදම් කරගන්න උවමනාවට ඒ වගේම හැඟීමකින් තියෙන ජනතාවත් එක්ක එකතු වෙලා රටක් විනාශ කරද්දී මම හිතනවා ගුරුවරයන්ට මීට වඩා ඉදිරියට යන්න බෑ සියලුම පාසල් වලට සමාන අධ්‍යාපන අවස්ථා ලබා නොදී ජාතික පාසල් ඉසුරු පාසල් රජයේ පාසල් පෞද්ගලික පාසල් ආදී වශයෙන් අධ්‍යාපනයේ කීතු කීතු වලට කඩලා මේ රටේ ජනතාවට මුදලට අධ්‍යාපනය ලබා දෙන්න මඟ පාදන්නේ මේ රටේ සමස්ත ජනතාවට සල්ලි දීලා ළමයින්ට උගන්වන්න පුළුවන් තත්ත්වයක් සල්ලි දීලා තමන්ගේ සෞඛ්‍ය පහසුකම් ගන්න පුළුවන් තත්ත්වයක් තියනවා කියලා හිතාගෙන නම් එවැනි තත්ත්වයක් නැති මේ රටේ ජනතාවත් තේරුම් ගන්න ඕනේ මේක රජයේ මැදිහත් වීමෙන් ඉෂ්ට කරවා ගන්න. අද රටේ තියෙන ගුවන් විදුලි නාලිකා, රූපවාහිනී නාලිකා භාවිතා කරමින් රටේ අස්සක් මුල්ලක් නැර ඉන්න සියලුම දරුවන්ට අධ්‍යාපන අවස්ථා ලබා දීමට හැකියාව තිබියදී මේ පාලකයන් මුදලට අධ්‍යාපනය ලබා දීමට ඒ මාර්ගස්ථ අධ්‍යාපන ක්‍රමය ප්‍රවර්ධනය කරන්නේ ඒ බහුජාතික සමාගම් හරහා ඔවුන්ට විශාල ලාභයක් ලැබෙන නිසා සියලුම මාධ්‍යයන් හරහා ගත්තොත් අද මුදලට තමයි සේවාන් සපයනු ලබන්නේ. ඒ නිසා අපි රජයට මේ වෙලාවේ බල කළ යුතුයි මේ කොවිඩ් වසංගත තත්ත්වය මිදෙනකම් මේ තව රැලි කිහිපයකින් එනවා අනිවාර්යයෙන්ම මේ දියුණු රටවල් තමාගේ කොවිඩ් තත්ත්වය දුරන් කර ගැනීමට අසමත් වෙලා තිබෙන මොහොතක අපේ වගේ රටයක මේ තත්ත්වය තව දුරටත් තව රැලි කිහිපයක් එන්න තියෙන ඉඩකඩ වැඩි. එම නිසා සියලුම නාලිකා ගුවන් විදුලිය භාවිතා කරමින් රටේ ළමයින්ට අධ්‍යාපනය ලබා දීමට බල කරනවා වෙනුවට ගුරුවරුන්ට අධ්‍යාපනය ලබා දෙන්නයි බල කරන දෙමාපියන්ට මා දැඩි විරෝධය පළ කරනවා.